තමන්ට දියෙන ලිංගික අප්‍රාණිකත්වය මද ස්වභාවයේ දරුවන් නැතිවීම සුක්‍රාණු නැතිවීම සහ සුක්‍රාණු වල සත්‍ය නොමැතිවීම ශ්‍රණික මෝචනය සහ කුඩා බව සාමාන්‍ය අඟල් 2 3 තියාගෙන ඇවිල්ලා ගොඩක් මානසික වැඩිලා ප්‍රතිකාර ගන්නවා ප්‍රධාන වෙන්නේ උඩවත් ස්ක්‍රීම් පුරුෂ වර්ධන ක්‍රීම් එක ග්‍රෑම්ස් භාග ක්‍රීම් එකක් ගෑවත් අඟල් භාගයක පමණ වෙනස ඇති වෙනවා විශාලත්වය වැඩි වෙනවා පුළුවන්කම තියෙනවා අර අප්‍රාණිකත්වයේ ශ්‍රණික මෝචනය යටපත් කරන්න ඔබගේ නැති වී ගිය පුරුෂ සත්‍ය වඩා ඉදවා ගන්න පුළුවන් ප්‍රබලම योनि प्रदेश योनि प्रदेश योनि प्रदेश वरदने लसन දෙන්න විශාල වශයෙන් සතුටට පත් වෙනවා කාන්තාවට එපා වෙලා තියෙනවා නම් තිරගෑවට පස්සේ අනිවාර්යයෙන්ම කාන්තාවට හිත එනවා පිරිමි එක නිදා ගන්න ආසාව ඇති වෙනවා ඇවිස්සෙනවා ජීවිතේටමත් ඇස් දෙකෙන් මේ ලෝකේ දැකපු දේ දෙදා ඔළුව එයා අල්ලලා නිලදික අල්ලලා කකුලේ මේ බෙහෙත් තෙල් ඩිංග ගාලා නිල ඇල්ලුවට පස්සේ ඉතල තියෙන බල්බය अमार नीलकाच रोगे ग्लूकोमा रोगे दारुण रोग तत्वट मे रावण हिशतेर मर मुद्दारे केश कल्याणी रावण तेलग इदे दबस्तुने सुवेनवा सत्याय पीनस दीन तुने नवती नवा कोंडे यानेक दिन तुना एतुलत नवती नवा कोंडे वेवेनेक दिन हतक एतुलत वेनवा कोंडे इदिच्येक दिन विशीयक एतुलत हुंदकर वग कीमें किया लंकावे सियलूम वगे बेहेत कड़वालोल अलवि करान्न तियेनवा बोहोम हेमी सरे गलागन एनवा केलनी गंगाव දැන් මේ පාර කෙලින්ම යන්නේ හංවැල්ල පැත්තට. ඒ කියන්නේ ඒ කාලේ ඓතිහාසික සීතාවක රාජධානිය. දැන් ඉතින් අපේ ජීවිතෙත් මේ වගේ තමයි ගඟක් වගේ ගලාගෙන යනවා. හැබැයි වැදගත්ම දේ ඔබ නිරෝගීව ජීවත් වෙන එක. අපි එහෙම කිව්වට අද රටේ බොහෝ දෙනෙක් මේ ස්නායු දුර්වල වීම නිසා ඇතිවෙන ලෙඩ රෝග වලින් දුක් විඳිනවා. මොනවද මේ ලෙඩ රෝග? අද බොහෝ දෙනෙකුට ලිංගික අප්‍රාණිකත්වයේ ලිංගික ජීවිතයේ ප්‍රශ්න. ऐसे रोग हिसे रोग ईलगट अंशभागे आथराइटिस संधिगत रोग इति मंग मे अन्े अन्े स्नायु रोग बरपतल स्नायु रोग सीयट सीयाक्म सुवकरणवागेल विशेष पारंपरिक वैद्यवरे क्वयागन उडवत्ते हेल वेद मेदुरट पारंपरिक देशीय वैद्य समरशेखर उड़वत्त महात्मे ऐ थिंक आई बोन बुधमान दैन मे मिथेन्ट इनकोट मैं बलापुर वेद मेदुरा हे बै मेक वेद मेदुरघट इहागीयतना मुखद मिथन तीयन महादवंत औषध निष्पादनागार उड़वत्त हेल उसुकियला दैंग मे आयतने मे उड़वत्त हेलोसु औषध निष्पादन आयतने कोई कालिद पटांगत् पटांग अरगेन इद्दास अटसीय विशितुने तमाय मुत्तगें में औषध बेहतर निष्पादने पटांग अत्ते श्रीलंका जनराजे औषध निष्पादन समागम अक्वासें आरोग्य डिपार्टमेंट वसर पहाक लियापदी आयतने देशीय मेम पारंपरिक वट्टोर आयुर्वेद वट्टोर उपयोग तेल बेहत् निष्पादन तट गणना महाविशाल गुडने निष्पादन धारितावे दनट निष्पादन कुछ प्रमाण निष्पादन विशाल प्रमाण विशाल प्रमाण सामान्य मुनमुन लिड रोग लिड विधि संधान मुनवा निष्पादन देशीय विध कम उपयोग मागे परंपरा वोरतम विशेष लिंगिक आबाद अक्षि रोगाबाद स्नायु दुर्बलता आत्रे रोग मुलकर निष्पादन उबे तात उबे सीया पेरटे भूम पिलीगत वैद्य रोहनु राजधानी अटुन
කටුවන රම්මලේකන්ද ප්‍රදේශයේ ආවේනික 1823 පුස්කොළපොතේ සඳහන් වෙනවා මුත්තගේ නම නයිද මුත්තා වේද පරම්පරාව තමයි අපි පොත්පත්වල සඳහන් වෙන පරම්පරාව ඊට ඈත අතීතයේකින් නම් පවතින පරම්පරාව රාවණා කාලේ ඉඳන් රාවණා රජතුමා සැඟවුණායි කියන ජනප්‍රවාදයෙන් තියෙන ගල් ගුහාව පවා මිනිසුන් 200කට පමණ ඉන්න පුළුවන් අපගේ වත්තේ ගෙදර තමයි ඒ කටුවන කොංගස්තැන් පිටලා තියෙන උඩ වත්තේ කියන අපගේ වත්තේ ඉතින් ඒ පරම්පරාවෙන් අපේ සීයගෙන් අපේ තාත්තට ඊට පස්සේ මට මේ වදයෙන් තමයි වෙදකම පාරම්පරිකව පැවතගෙන දැන් මේ ඔබේ සහෝදරයාත් ලංකාවේ ලංකාවේ ප්‍රසිද්ධම වෙදකම කරනවා අපේ නිවසේ අපේ සහෝදරයා අංගම්පොර ගුරුතුමා හැටියට හඳුනන ලංකාවේ දක්ෂම එස් වේද සහ වෙදකම සහ අනිකුත් සරුවාංග වෙදකම කරන කෙනෙක් තමයි සහෝදරයා. මේ නිෂ්පාදන කෙනෙක් මිලදී ගන්නව නම් දිවයින පුරා ඖෂධ වෙළඳසැල් වල තියෙනවද නැත්නම් නිවසට ගෙන්න ගන්නත් පුළුවන්ද? මේ ස්ථානෙන් ගන්නත් පුළුවන් නිවසට ගෙන්න ගන්නත් පුළුවන් ලිපිනය දාලා ලංකාවේ සියලුම සිංහල බෙහෙත් කඩ ආයුර්වේද බෙහෙත් සාප්පු ඒ වගේම ආමිසි විශාල ප්‍රමාණයකට ගන්න පුළුවන් ප්‍රධාන නගරවලින්. වෛද්‍යතුමා දැන් මේ ස්නායු පද්ධතිය ලෙඩ වෙලා කියන්නේ ස්නායු පද්ධතිය රෝගී වෙලා ඇතිවන ලෙඩ සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් දැනුවත්. හැබැයි ස්නායුවක් කොහොමද රෝගී වෙන්නේ? සංකීර්ණ ප්‍රශ්නයක්. ඔබ අහන්නේ. මම කෙටියෙන් උත්තර දෙන්නම්. මිනිස්සු අපේ පැවැත්ම අරසා කරගෙන නැහැ. අංක 1 අපේ රටේ අපේ දේශීය කෑම රටාවෙන් ඈත් වීම අංක 1. ඒ වගේම ව්‍යායාම නොකිරීම අධික මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඊට අමතරව කාල බීලා නිකන් ව්‍යායාම නැතුව එක තැන ඉඳීම වගේ දේවල් තමයි ප්‍රධාන වෙන්නේ ඊට අමතරව මම ප්‍රධානම කරලා කියන්නේ අපගේ ජීවන තත්ත්වය ඉහිර ගන්න ඒ කියන්නේ ස්නායු රෝග නැති කර ගන්න නම් ඩෙඩට බෙහෙත් ගන්නට ඉස්සර වෙලාම තමන්ගේ යහ පැවැත්ම හදා ගන්න ඕන විශේෂයෙන්ම ආහාර රටාව මේ දැන් පාවිච්චි කරන ආහාර රටාවෙන් තමයි තනි කරම ස්නායු ආබාධ එන්නේ කියන එක මතේ තමයි මම ඉන්නේ. දැන් සාමාන්‍යයෙන් වෛද්‍යතුමා ඔය දියවැඩියාව අධික රුධිර පීඩනයේ වගේ රෝග තත්ත්ව ස්නායු පද්ධතිය දුර්වල වෙන්න ලොකු හේතුවක් ප්‍රධානම හේතුවක්. මම ඒක එන්නේ කියන්නේ දැන් ස්නායු පද්ධතිය නැත්තම් මලකඳක්නේ. අනිවාර්යයෙන්. ස්නායු පද්ධතිය වැඩ කරන්නේ නැත්තම් ඒක මලකඳක් කිසි දෙයක් මම මොනවත් නැහැ. එතකොට ස්නායු පද්ධතිය මොලේ ඉඳන් සියලුම අංශ වලට යන විහෙර ස්නායු තියෙන පහළ ස්නායු මුළු ශරීරයේ හිසේ සිට දෙපළ දක්වාම කොටස් වලට ගමන් කරනවා. මේ පද්ධතියේ ක්‍රියාවලිය මේ රඳාපවත්ව ගන්න මේ ආහාර රටාව කියලා කිව්වේ ඒක ඔබතුමාට. ඒ කියන්නේ දිය වැඩි ආපදා ගන්න ආහාර වලින් කොලෙස්ටරෝල් කියන දේ හදාගන්නේ අධික මේ තරබාරු ඔය සියලුම ඒවෙන් තමයි මේ බ්ලොක් වෙලා ස්නායු හරියට වැඩ කරන්නේ නැති වෙන්නේ. දැන් ඊළඟට වෛද්‍යතුමා මේ අද බොහෝ දෙනෙක් මේ තරුණ පරම්පරාවේ මේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ වගේ තියෙන යම් යම් අහිතකර සංයෝග ස්නායු දුර්වල කරනෝ නේද සම්පූර්ණ දුර්වල කරනවා විශේෂයෙන්ම දුම්පානේ වගේ දාන හිසනේ ප්‍රධාන මේ මොලේදී ස්නායු පද්ධතිය පටන් ගන්න. ඒතකොට හිසට කරාන්තය කරකැවිල්ල ඇති වෙනවා කියන්නේ මත්ද්‍රව්‍ය වලින්. ඊට පස්සේ අලුත්ින් ඔය පිට රටින් එන කුඩු වර්ග කුඩු කියලා කියන්නේ කුඩු වර්ග වලින් දුම්පානේ. ඒ වයින් තමයි විශාලම වශයෙන් ස්නායු පද්ධති විනාශ වෙන ඒකේ තවත් හේතුවක් තියෙනවා. ඔය එක එක ලිංගික උත්තේජන ඖෂධ වර්ග සහ ශරීරයේ වේදනාම නසන ශනික බටහිර ඖෂධ භාවිතා කිරීමෙන් ඒ කියන්නේ පේන් කිලර්ස් වගේ දේවල් ප්‍රධාන වශයෙන් ස්නායු දුර්වල වෙලා යනවා. වෛද්‍යතුමා දැන් සමහර වෙලාවට මේ ලිංගික ක්‍රියාව පටන් ගන්නත් කලින් බොහෝ දෙනෙකුගේ ලිංගය අප්‍රාණිකත්වයට පත් වෙලා ඉවරයි. මේක අපේ සමාජයේ තියෙන මේ පවුල් බිඳිලා විසිරිලා යන්න බලපාලා තියෙන දෙවැන්ත ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් සංගවාගෙන ඉන්න මානසික පීඩාවක් මේක. දැන් මේ වගේ ලිංගික අප්‍රාණිකත්වයේ ඊළඟට ලිංගික බෙලහීනතාවය වෙන්න පුළුවන්. තව විවිධ මේ ලිංගික ජීවිතයේ ප්‍රශ්නවලට අදාළව පැහැදිලි කරමේ ප්‍රතිකාර සම්බන්ධයෙන්. ඔව්. සංකීර්ණ හොඳ ප්‍රශ්නයක් මිනිසුන්ට දෙන ඒවන සංගවාගෙන තියෙන ප්‍රශ්නයක්. මිනිසු තමන්ට තියෙන ලිංගික අප්‍රාණිකත්වය බෙලහීනතාවය කියලා අපි කියනවා. ඊට පස්සේ මදු ස්වරූපාවේ දරුවන් නැතිවීම සුක්‍රාණු නැතිවීම සහ සුක්‍රාණු වල බලය සත්‍ය නොමැතිවීම ඒ වගේම ශ්‍රණික මෝචනය ඉක්මනින්ම ධාතු පිටවීම සහ කුඩා බව දීගින් සහ මාතේ ඒක වෛද්‍යතුමා ලොකුම ප්‍රශ්නයක්. ඔව් ලොකුම ඒක තමන්ගේ ලිංගීන්ද්‍රිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඔව්. නමුත් කාන්තාව සතුරු කරන්න ඔය මේ කියන තරම්ම ලිංගීන්ද්‍රිය ප්‍රමාණයේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර සාමාන්‍ය අපි ගාවට එන රෝගීන් සාමාන්‍ය අඟල් 2-3 තියාගෙන ඇවිල්ලා ගොඩක් මානසික වැඩිලා ප්‍රතිකාර ගන්නවා. මේ අපේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. අපි එකින් එක පැහැදිලි කරමු. නිෂ්පාදන වලින් ප්‍රධාන වෙන්නේ උඩවත්තේ ස්ක්‍රීන් පුරුෂ වර්ධන ක්‍රීම් එක. ඒක නිෂ්පාදනය කිරීමට විශාල වශයෙන්
බෙහෙත්වර්ග යොදා ගන්නවා ඉන්දියාවෙන් බෙහෙත්වර්ග තුනක් වගේ ගෙන්නාන අනිත් මේ සේරම ලංකාවේ ඒවා. ඒ කියන්නේ මේවා 100%ක්ම ස්වාභාවික දුර්ලභ ඖෂධවා. අපි සාමාන්‍යයෙන් බැලුවොත් තාතවාරිය අල, බින්තල් අල ඊට පස්සේ අරළු බුළු ඒ වගේ බෙහෙත්වර්ග වඳුරු මෑට දේශීය බෙහෙත් වර්ගත් තවත් ඉන්දියාවේ බෙහෙත් වර්ග ප්‍රබලම වාජීකරණ ඖෂධ වාජීකරණ ඖෂධ භාවිතා කරලා තමයි මේ බෙහෙත හදාන්නේ. දැන් මේකේ මේ බොක්ස් එකේ ගහලම තියෙනවා පුරුෂ ලිංගයේ විශාල වේ, දිගින් වැඩි වේ, අප්‍රාණිකත්වයේ දුර වේ. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රතිඵල ටික එන්න කොච්චර විතර කාලයක් මේක පාවිච්චි කරන්න ඕනේ? ඒක ගොඩක් ප්‍රශ්න. ස්නායු ගොඩක් දුර්වල වෙලා තියෙනවා නම්, සීනි දිය වැඩි ආව තියෙනවා නම්, මධුමේහ දිය වැඩි ආව, කොලෙස්ටරෝල් මට්ටම තියෙනවා නම්, ඒ වගේම මානසික ලෙඩ, මානසික ආගතිය වගේ දේවල් තියෙනවා නම් ඒ කට්ටියට ටිකක් කාලය වැඩියෙන් යනවා. නැත්තම් මේ ක්‍රීම් එකක් ග්‍රෑම් 25 භාග ක්‍රීම් එකක් ගෑවත් අඟල් භාගයක පමණ වෙනසක් ඇති වෙනවා, විශාලත්වය වැඩි වෙනවා. ඊට අමතරව ක්‍රීම් එක දවසට දෙවතාව පාවිච්චි කිරීමෙන්, ගාලය මසාජ් කිරීමෙන්, මර මුද්වර්ධනය කිරීමෙන් පුළුවන්කම තියෙනවා අර අප්‍රාණිකත්වයේ ශනික මෝචනය යටපත් කරන්න. ඒකේ විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒක වගකීමෙන් දෙපාර්තමේන්තුවේ යාපදිංචි ආයතනයක් විසින් නිෂ්පාදනය කරලා ඔබ අතට පමුණවනවා. ඉතින් මේක විනාඩියෙන් දෙකෙන් උද්දීපනයක් ගන්න බලන්න මේක පාවිච්චි කරන්න එපා. ඔබගේ නැති වී ගිය පුරුෂ සත්‍යය වර්ධනය කරලා සත්‍යය වර්ධනය කර ගන්න, පුරුෂ සත්‍යය ළමේ වඩා ඉදවා ගන්න පුළුවන් ප්‍රබලම බෙහෙතක් වශයෙන් ස්ක්‍රීම් එක අඟවන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අනේ මගේ ලිංගයේ ප්‍රමාණය මෙච්චරයි කියලා අර මැසිවිලි නගපු අයට අර හිත පිරෙන ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ප්‍රතිඵලයක් ගන්න පුළුවන් විශාල වශයෙන් කයේ ප්‍රබල දුර්වලතාවයක් තියෙනවා මංකේ දිය වැඩියා වගේ රෝගී තත්ත්වයන් නිසා. එහෙමනම් මාව මුණ ගැසීලා කසායෙකුත් එක්ක පුරුෂ සත්ත්ව කල්කය තියෙන පුරුෂ සත්ත්ව කල්කය එක්ක එක් කල්කයක් නේ. ඔව් මේක කල්කයක්. මේ කල්කය එක්ක පාවිච්චි කරන්න ඕන. ඒ කල්කය එක්ක පාවිච්චි කරොත් මේ කසායයි කල්කයයි මේ තුන පාවිච්චි කරොත් ඉතාම ප්‍රබල ඉක්මනින්ම ප්‍රතිඵල ගන්න පුළුවන්. අර ඇඟ ඇතුලේ තියෙන දුර්වලතාව වලට පිටින්ම ගාලා බෙහෙත් මදින මහත්මයා. ඒ නිසා බොන බෙහෙත් ටික බිව්වා නම් ඊළ මේ ක්‍රීම් එක පාවිච්චි කරන් අනිවාර්යයෙන් මාස දෙකක් තුනක් යනකොට හොඳම තත්ත්වයට ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේක ස්නායු දුර්වලතා නැති කරනවා, ශනික මෝචනය නැති කරනවා, ලිංගික ආබාධ නැති කරනවා, කාමයේ වර්ධනය කරනවා කියලා මේකේ ගහලා තියෙනවා. දැන් මේ එක්කම මේ ලිංගික දුර්වලතාව එක්කම එන අනිත් දේ තමයි මේ දරුපල සම්බන්ධ ගැටලු. ඒ කියන්නේ ශුක්‍ර ධාතු වල සරු බව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඝනත්වයේ සම්බන්ධයෙන්. ඒකටත් විසඳුමක් මේකෙන් ලැබෙනවද? මේ වගේ ලැබෙනවද? සප්ත ධාතු වර්ධනය වෙන්න බෑ මාත්මයා. දැන් උදව කියන්නේ අනිවාර්යෙන් මේකෙන් ප්‍රතිඵල තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන කල්කේ තියෙන වාජීකරණ බෙහෙත් වලින් ලිංගයේ උද්දීපනය වෙනවා. ඒ වගේම මේ රෝගියා ඔය දරුවෝ නැති රෝගියා කවදාවත් එක සැරේම මේ කාන්තාව මේක කාලා හරියන්නේ නැහැ. ඇයගේ ගර්භාෂයේ තියෙන මේ හොඳ නැති දේවල්, අනවශ්‍ය දේවල් විරේක කරලා අයින් කරන්න ඕන. ඊට පස්සේ ආමාශයේ තියෙන තෙල් කොටස්, බැඳිලා තියෙන අනවශ්‍ය දේවල් විරේක කරලා ඇඟ සුද්ධ කරලා අයින් කරන්න. සුද්ධ කරනවා කියලා අන්න. හරි. වමන කර්ම වලින් හරි විරේක කර්ම වලින් හරි ඇඟ සුද්ධ කරලා ඇඟ නිවල ඕන මේ බෙහෙත් දෙන්න. එහෙම පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම දරුපල ලවගා කරගන්න පුළුවන් පිරිමි පක්ෂේ තර කාන්තා පක්ෂේ තර දෙකටමත්. මේක ඉතාමත් ගුණදායක විදියට නිෂ්පාදනය කරලා තියෙනවා. වාජිකරණ බෙහෙත් යොදාගෙන පාවිච්චි කරන්න පුළුවන් රුපියල් 1500ක් වගේ වෙන ග්‍රෑම් 100ක් සුළු මුදලක් වෙන වෙන්නේ. ඔව් පාවිච්චි කරන්න පුළුවන්. දැන් වෛද්‍යතුමා මේ කාන්තාවන්ටත් අද තියෙනවා මේ හැඟීම් විරහිත බව. ඒකට යම් විදිහකට මානසික ආතතියත් බලපානවා වෙන්නේ නැති. ඒ එක්කම මේ කාන්තා හෝමෝන් වල ඊස්ට්‍රජන් වගේ හෝමෝන් වල ඇතිවන යම් යම් දුර්වලතාවයන් එනවා. කාන්තාවන් සඳහාත් ඔබේ තියෙනවා විශේෂ ඖෂධයක්. ඒ ගැනත් කියමු. නාරිලතා තෛලය. ඔව්. අපේ පරණ මුතුන් මිත්තන් පාවිච්චි කරපු රජදරුවන් කාලේ නම් භාවිතා කරමු තෙල් එකක්. නාරිලතා තෛලය කියන්නේ ඒක අපේ පරම්පරාවට ආනේ ආවේනිකම වට්ටෝරුවා. කාන්තා රෝගවලට ප්‍රතිකාර කරන වෛද්‍යවරු, වෙද මහත්තුරු, වෙද නෝනලා ගොඩක් අඩුයි. කාන්තාවන් මැසිවිලි නගිනවා නගන ඔබතුමා කිව්වා වගේ මාළඟට ඇවිල්ලා මේ වගේ ලෙඩවල් තියෙන කතා කරන කාන්තාව අඩුයි. නමුත් ඒ අවශ්‍යය ඇවිල්ලා කතා කරන පිරිමි එක නිදා ගන්න බෑ. මේ වගේ තියෙනවා. ඊට පස්සේ පිරිමි ඇවිල්ලා කියන මේ කාන්තාව මේ කොහොමවත් ලිංගික තුක්තියක් ලබන්නේ නැහැ. මේ එක නිදා ගන්න කැමැත්තක් නැහැ කියලා. ඒ සඳහා තමයි මේ පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ලිංග කාන්තා යෝනි ප්‍රදේශයේ, බගමණියගේ යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න ඔයිල් එක තියෙන්නේ. ඔයිල් එක ආලේප කරන්න පුළුවන්.
යෝනි ප්‍රදේශය වර්ධනය වෙනවා ලස්සන වෙනවා ඒ වගේම තව දෙයක් තියෙනවා තම සමහර කාන්තාවන්ගේ පියවරු දෙක එල්ලා වැටිලා ඔව් එතකොට මේක ගාලා උදාතර මේ මරමුත් වර්ධනයක් කරොත් ඒක මසාජ් කරොත් අනිවාර්යයෙන්ම එල්ලා වැටීම නැවතිලා සත්තුමත් වෙනවා හයි වෙනවා ඊට අමතරව තට්ටම් ප්‍රදේශයේම ආපු නැති කට්ටිය සමහර වෙලාවට ප්ලාස්ටික් ඒක තියාගෙනනේ බැඳගෙනනේ යන්නේ ඔව් ලස්සන වෙන්න ඉතින් කව ගොඩක් කාන්තාව ආසයිනේ ඔව් ඉතින් ඒ ආස කාන්තාවන්ට පුළුවන් මේ බෙහෙත් තෙල් එක 0.4 5 අත් දෙකට අරගෙන ගාලා උඩතර මසාජ් පියුරු වර්ධනේ වර්ධන වෙනවා ඔව් හා නම එල්ලා වැටීම වාගේ එල්ලා වැටීම පුෂ්ටිමත් වෙනවා ඇඟ මේව එල්ලා වැටීම නවතිනවා ඒවා පුෂ්ටිමත් වෙනවා මොකද ඇත්තටම වෛද්‍යතුමා මේ කාන්තාවන්ගේ තියෙන ලොකුම ප්‍රශ්නයක් මේ පියුරු වර්ධනේ සම්බන්ධයි අනිවාර්යයෙන් විවිධ ක්‍රීම් වර්ග සමහර අය මේ පිට රටවල් වලින් ගෙනල්ලත් පාවිච්චි කරනවා හැබැයි මේ තෙල් එකෙන් සාමාන්‍යයෙන් යම් කිසි කෙටි කාලයක් තුල පියුරු වර්ධනය කර ගැනීම විශාල කර ගැනීම හැකියාව තියෙනවා අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයයි 100%ම ඔබට වගකීමෙන් මේක කියන්න පුළුවන් වගකීමෙන් කියන්නේ මම ගැන ගොඩාක් ලංකාවේ ඉන්න දහස් ගාණක් රෝගීන් දාන්නවා වචනයක්වත් බොරුව හොරකම කරන්නේ නැහැ මම මේක රුපියල් 500යි වෙන්නේ රුපියල් දැන් ඇත්තට මේකත් කියන්න ඕනේ 1500ක් විතර වෙන්න ඕන මේ බෙහෙත් එක මම දෙන්නේ රුපියල් 500කට තාම තාම මිල වැඩි කරලා මොකුත් නැහැ. ඔව්. සියලුම වෙනසල් වලින් මේක ගන්න පුළුවන් අරගෙන පාවිච්චි කරන්න. එල්ලා වැටීම සේරම මුහුණ පවා එල්ලා වැටෙනවා නම් හැම එල්ලා වැටෙනවා නම් ඒව නැවතිලා තරුණ භාවය තියා ගන්න. කාන්තාවක ඒ කියන්නේ සාමාන්‍යයෙන් මැදිවියේ වෙන්න පුළුවන් එතනින් එහා වයසක යම් කිසි කාන්තාවක් වෙන්න පුළුවන්. තරුණ පෙනුමක් තරුණියකගේ රූප ස්වභාවයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැකියාව නාරිලත දෙල්ලේ තියෙනවා. මේ ලෝකේ පවත්තන්නේ කවුද මහත්මා? ඔව්. මේ ලෝකේ පවත්තන්නේ ඔය කාන්තාවයි පිරිමිය දෙන්නනේ. ඒ දෙන්නා සංසර්ගයේ දෙන්නා මේක කුණුහරුපයක් නෙමෙයි. නෙමෙයි නෙමෙයි. සිංහලෙම කියන්නේ කුණුහරුපයක් නෙමෙයි. මේක තමයි කතා කරන්න ඕන. ඒ කියන්නේ ඔතන එකතුනේ නේ කතා නොකරන දේත් මේකනේ. කතා නොකරන දේත් මේක. එතන දරු සම්පත් ඇති වෙනානේ මේ ලංකාව පවතින ලෝකේ පවතින්නේ. එතකොට ලිංගික මේ අවයවය වල යෙදෙන්නේ නැත්තම් ලිංගික අවයව හරියට පිටවන්න නැත්තම් මේ ලෝකේ පවතන්නේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න අර දෙදෙනාට දෙදෙනාගේ තියෙන ප්‍රියමනාප බව කියන්නේ ප්‍රියමනාප බව ඇති වෙනවා දෙන්න එකට ඉඳීමේදී ඇති වෙන අධික වේදනාවල් අධික කැක්කුම් ඒව නැති වෙනවා ඊට අමතරව මේ මේ මේක ගාගෙන පවා මේ දෙල්ල ගාගෙන දැවිල්ල මොකුත් නැති ඉඳ ගාගෙන එකට ඉන්න පුළුවන් ඒකෙන් දෙන්න විශාල වශයෙන් සතුටටපත් වෙනවා කාන්තාවට එපා වෙලා තියෙනවා නම් කාන්තාවගේ ඒ යෝනි ප්‍රදේශයේ මේ තෙල ගෑවට පස්සේ අනිවාර්යයෙන්ම කාන්තාවට හිත එනවා පිරිමි එක නිදා ගන්න පිරිමි එක නිදා ගන්න අනිවාර්යයෙන් මේ තෙල් බින්දුවක් ගාව ගමන් ආසාව ඇති වෙනවා ඇවිස්සෙනවා දැන් ඔබේ තියෙනවා මේ රාවණා තෙල කියලා මේ අධික ඔළුවේ කැක්කුම ඊළඟට අද බොහෝ දෙනෙකුට තියෙන මේ ඉරුවා රදේ කියන රෝග තත්ත්වයේ සුව කරන්න පුළුවන් රාවණා රජ කාලේ ඉඳන් එන ඔබේ પરම්පරාවටම ආවේනික විචි ඖෂධ වර්ග දාලා හදන රාවණා තෙල කියලා විශේෂ තෙල් එකක් ඔබ පාවිච්චි කරනවා මේ හිස සම්බන්ධ රෝග සුව කරන්න. අනිත් දේ මේක ඔබ ඇහුවොත් ඔබ පුදුමයටපත් වෙනවා. වම් ඇහේ නම් ලෙඩේ තියෙන්නේ. දකුණු කකුලේ මහපට ඇඟිල්ලේ නියපොත්තට බෙහෙත බැඳලා ඇස් රෝගේ සුව කරනවා. දැන් ඔබ විශේෂ නිල වේදකමකුත් පාවිච්චි කරනවා. දැන් මේ නියපොත්තට බෙහෙත බැඳීම හරහා ඒ නිල උත්තේජනයක්ද කරන්නේ මොකද්ද මේකේ තියෙන විද්‍යාව 107ක් අපේ කොටස් වල නිල තියෙනවා ඒකෙන් ප්‍රධාන හතරක එක එතකොට ස්නායු ඇහැ වම් ඇහැ ස්නායුව දකුණු කකුලේ තියෙන්නේ මහපඩම් එතකොට ඇහි සුද කපන්න ඕන නම් අපේ પરම්පරාවේ වේද මාත්‍රු කරේ දකුණු ඇහේ නම් ලෙඩ තියෙන්නේ සුද තියෙන්නේ වම් ඇහැට තමයි ප්‍රතිකාර කරන්නේ කියන්නේ ස්නායු සහ නිල අතරේ සම්බන්ධතාවයක් තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා ඔය ටික තීරෝ මේ ශරීරයෙන් දුවනවා දුවන පිටින් තියෙනවා ඇතුලෙන් තියෙනවා එතකොට ඔය නිල ටික උද්දීපනය කරනවා ඒ කියන්නේ මේ අල්ලලා තෙලුත් එක්ක අල්ලන වෙලාවලුත් තියෙනවා නැතුව අල්ලන වෙලාවල් තියෙනවා ඒක උද්දීපනය කරන් පස්සේ මරමුද්වර්ධනය කරාට පස්සේ අර බ්ලොක් වෙලා තියෙන ඒවා සේරම වැඩ කරන්න ගන්නවා ඊට පස්සේ එක සමහර වෙලාවට පේන්නෙම නැතිව ආපු ලෙඩා සමහර වෙලාවට ජීවිතේටමත් ඇස් දෙකෙන් මේ ලෝකෙ දැකපු නැති ලෙඩා ඔළුව එයා අල්ලලා නිල ටික අල්ලලා කකුලේ මේ බෙහෙත් තෙල් ඩිංග ගාලා නිලේ ඇල්ලුවට පස්සේ මේ බල්බේ පේනලා තියෙනවා උඩ තියෙන බල්බය අන්න එළිය පේනලා තියෙනවා ජීවිතේටමත් මේ ලෝකෙ එළිය දැකපු නැති කෙනෙක් ඉතින් ඒ වගේ නිල වේදගම හරියට කරන්නේ يعني ෂණික සෝයක් අරන් දෙන්න පුළුවන් මේ නිල වේදගමට පුළුවන් එහෙම කරන වේද මහතුරු මම විතරක් නෙවෙයි තව ලංකාවේ ඉන්නවා දේශීය හොඳ වේද මහතුරු ඉන්නවා මේ ඒ නිල වේදගම කියන්නේ අපේ රටටම ආවේනික විචිතයක් ආවේනික වේදගම නිල වේදගම නාඩි වේදගම ඒන වේදගම ඇස්වල ලොකුවටම දිනවනම් අසනීපය ඔය gedara බබා ගන්නකො හිම් බින් කොහොම ගහන
उत्तेजने මොනවගේ ඇස් රෝගද සුව කරන්න පුළුවන්? දැන් දුර පෙනීම, ළඟ නොපෙනීම වගේ දේවල් දේවල් පුළුවන්. සියලුම අක්ෂි රෝග. සියලුම අක්ෂි රෝග සුව කරන්න පුළුවන්. දැන් තියෙන අමාරු නීල කාච රෝගය, ග්ලූකෝමා රෝගය, ඒවා දරුණු රෝග තත්ත්ව, සුව කරන්න අපහසු රෝග තත්ත්වේ සමහර බටහිර වෛද්‍යවරු බෙහෙත් විදලා සමහර ක්‍රමයකින් සුව කරනවා. කොයි ක්‍රමයකට කරත් ලෙඩා සුව වෙනවා නම් ඇත්තටම සතුට වෙන්න ඕන. ඒත් අපේ වෙදකමේ තියෙන ඇඟිල්ලට බෙහෙත් දින්ගක් බැඳලා ඇහැවට බෙහෙත් ටිකක් ගන්නවද දරුණු बिंदु देखा वक्र 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 उलवट मे रावण हिशते मर मुद्दारेना अक्षि रोगी दवस गुड़ा वाहन दिन प्रतिकार මෙතන තියෙනවා අපි මේ මේ ලෙඩ ටික ගැන කියනකොට කිව්වේ මේ රාවණා තෙල මේ තියෙන්නේ රාවණා තෙල මේක ඉතාම බලගතු තෙල් එකක් ඔව් මේ තෙල් එකෙන් මොකද්ද සිද්ධ වෙන්නේ දැන් ඉරුවාරදය අධික ඔළුවේ ඒ කියන්නේ ඔළුවේ කැක්කුම වගේ රෝග සුව කරනවා මේ තෙල් එක දැම්මට පස්සේ ඔව් එතනින් එහාට මොකද්ද වෙන්නේ මේ තෙල් එකෙන් කෙටි කාලයක් ඇතුලේ සුව කිරීමේ හැකියාවක් තියෙනවද ඔව් ඇස් වල ලෙඩක් තියෙනවා නා ඔව් ඇස් වල ලෙඩ සම්පූර්ණම මේ පහ වෙලා යනවා පටන් ගද්දි හැබැයි මේක හිසේ රෝග වගේම ඇස්වල රෝගත් සුව කරනවා ඒක අඳ උනාට පස්සේ පටන් ගන්න එපා දාන්න ඔව් ඇහැ පොඩ පොඩ පෙනීම අඩු වෙනවා නම් ළඟ හරි දුර හරි දැල්ල වැඳිලා වගේ හරි ඔවගේ පස් නැති වෙනවා නම් කප කඳුළු ගැලීම් වගේ දේවල් වලින් පටන් ගන්න ඕක එතකොට තෙල් එක හිසට දාන්න ඇඟිල්ල තියලා නහයකා විඳන් හරියටම වියතමනලා ඒ මුදුනට තෙල් ටික දාන්න මේ පිටකොන්දේ පිටකොන්දෙන් මෙතන නිල දෙකක් තියෙනවා එතනත් මසාජ් කරන්න මර මුද්දර්ධනය කරන්න තෙල් බින්දයක් ගාලා මේ මේ පිටිපස්සේ පිටිපස්සේ ඔය ඒ කියන්නේ මේ ස්නායු වැඩ කරන ක්‍රමයේ මේ කියන්නේ සුසුම්නාවත් සම්බන්ධ වෙනවා සුසුම්නාව ගාව තමයි මෙතෙන්දි හැරෙනවනේ ස්නායු දිග දෙපැත්තට හැරලා යනවනේ එතකොට එතන තෙල් බින්දු දෙක තුනක් ගාලා අත ගන්න ඔළුවට දාන්න තෙල් ටික ඊට අමතරව ස්පී දෙපැත්තේ ගන්න මේ කේශ කල්යාණි රාවණා තෙල් එක ඉරුආරදය දවස් 3න් සුව වෙනවා සත්‍යයි පීනස දින 3න් නවතිනවා කොණ්ඩේ යන එක දින 3ක් ඇතුළත නවතිනවා කොණ්ඩේ වැවෙන එක දින 7ක් ඇතුළත වෙනවා කොණ්ඩේ ඉදිච්ච එක දින 21ක් ඇතුළත හොඳ කරනවා ඒක බොහොම වගකීමෙන්ම ඔබට කියන්න වගකීමෙන් කියනවා ඒ කියන්නේ රෝගීන් දහස් ගානකට දීලා ඒ අත්දැකීම් අනුසාරයෙන් ඔබ මේක කියන්නේ ඔව් කියන්නේ අනුසාරයෙන් කියන්නේ ඒ නිසා පිළිගැනීමට ලක් වෙලා ලංකාවේ මිනිස්සු මෙතනට අවිලා අරන් යනවා ලංකාවේ සියලුම වගේ පාහේ බෙහෙත් කඩවල් වල අලෙවි කරන්න තියෙනවා ඒකට බාරගෙනම ඒ වැඩේ අනිත් එක මේ සියලුම නිෂ්පාදන ඔබතුමා මෙතන හදන්නේ මේ ඖෂධ නිෂ්පාදන ආයතනෙ නේද ආයතනය ඔව් අත් දෙකෙන්ම තමයි තේරෙන්නේ හදන්නේ අත් දෙකෙන් සහ මැෂින් දෙකක් තියෙනවා ඒ දෙක යොදාගෙන තමයි අඹරන්නේ හා හා වෛද්‍යතුමා දැන් ඔබ ළඟට මේ මේ වෙද මැදුරට එනවා ඇවිද ගන්න බැරුව අතපය පන නැතුව ඉන්න ලෙඩ්ඩු ඒ බොහෝ දිනෙක මෙතනින් පිට වෙලා යන්නේ හොඳට කකුල් දෙකෙන් ඇවිදගෙන අතපය නැවත ක්‍රියාකාරී මට්ටමට පත් කරගෙන මේ මේ මේක හරි පුදුම හිතෙන වැඩක් මොකද ඔපරේෂන් කරලවත් හොඳ කරන්න බෑ කියලා අත්හැරලා දාපු ලෙඩ්ඩු මේ බොහෝ දිනෙක මේ කොහොමද මේක කරන්නේ මේ නිල වෙදකම හරහාද මේ බෙහෙත් හරහාද මොකෙන්ද වෙදකමත් පාරම්පරික වෙදකමෙත් විශේෂතා තියෙනවා ඔව් ඒ වගේම මේ පාරම්පරික වට්ටෝරු වල තියෙන ප්‍රබලතාවය තුල තමයි විශේෂයෙන්ම මේ වේදනාසුයේ කියලා නම් දරපු තෙල් එක මේ තෙල් එක තමයි භාවිතා කරන්නේ කියන්නේ ආතරයිටිස් ඇතුළු සන්ධිගත රෝග සඳහා නේ ආතරයිටිස් ආම වාත රෝග ආම වාත රෝගය මේ කාන්තාවන්ට විශේෂයෙන්ම තියෙනවා මේ පිරිපාශයටත් තියෙන රෝගයක් ඒක ඒ හදාගන්නේ කෑම රටාවෙන්මයි ඔව් කෑම රටාව අධික අවුවේ ඉඳලා ඇල් මේ ඇල් වතුර පානය කියන්නේ බීම ජාති ප්‍රාණය කිරීම එහෙම ඒ වගේම කෘතිම ආහාර පාන පාවිච්චි කිරීම වගේ දේවල් වලින් තමයි මේ වගේ රෝග හදාගන්නේ මෙහෙමයි අපේ දැන් මේ ප්‍රධාන ස්නායු පද්ධතිය මෙහෙන් ගමන් කරනවා ගමන් කරගෙන අත්වලට කකුල් වලට මෙහෙන් अतट हिरीवटी में अति उन्हें कोहेंद
ඒක හොයන්නේ නැහැනේ. මේ අතට බෙහෙත් බඳලා දවටගෙන එල්ලගෙන ඉන්නවා. ඒ කියන්නේ රෝග නිදානේ හොයන්නේ නැහැ. නිදානේ හොයන්නේ නැහැ. ඒතකොට මම ඉස්සෙල්ලාම කරන්නේ රෝග නිදානයට ප්‍රතිකාර කරනවා. ඒ වගේම මෙතන බ්ලොක් වෙලා තියෙන තැන නිරල්ලනවා. බ්ලොක් වෙලා තියෙන මිනිස්සුගේ ශරීරය දැන් මෙතන වැඩ කරන්නේ නැති වෙන්න නම් බ්ලොක් වෙන තැනක් තියෙනවා. ඔව්. හරිද? එතකොට ඒ තැන ලේ ධාතුව ගමන් කරන්නේ නැති වෙන්න හේතු වෙන තැනක් තියෙනවා. හරිද? ස්නායු වැඩ කරන්නේ නැති තැන. අන්න එතනටයි බෙහෙත් කරන්න ඕන. එතනයි නිලතිරිය බීම කරන්න ඕන. ඒ කරලා තෙල් ටිකක් ගාලා මේ වේදන අසුවිය කියන තෙල් ටිකක් ගාන පස්සේ අනිවාර්යයෙන්ම හරි යනවා. මගෙන් සමහර අය ටෙලිෆෝන් කෝල් කරලා අහනවා දුරකථනයෙන් අහනවා කොහොමද බෙහෙත් කරන්න ඕන කියලා තෙල් ගාලා. කියන්නේ ෂණික සෝයක් මේ තෙල් එකෙන් ලැබෙනවා නේද? ෂණිකව ඕනෑම අපි කියමු මස් පිඩුවක පෙරලීමක් කියලා. ඔව්. සමහර වෙලාවට කියන්නේ මේ ධනිස පැනල කියලා. ධනිස පැනල දියෙද්දී දාලා හරියන්නේ නැහැ. දාලිවල වෙලා ගොඩක් බෙද මහතුරු පාවිච්චි කරා අපේ තෙල ප්‍රතිකාර සඳහා. ධනිස හරියට සකස් කරලා ඉවර වෙලා වලලු කඩන පැනල තියෙනවා නම් හරිය සකස් කරලා තෙල් ඩිංගක් දාලා උඩින් බැඳන එච්චරයි. දැන් මේකේ මේ සටහන් කරලා තියෙනවා ධනහිස් සමාරු මස් පිඩු පෙරලීම ආතරයිටිස් ඇතුළු සියලුම වාත වේදනා සුව කරනවා කියලා. වගකීමෙන්ම කියනවා අපි සාමාන්‍යයෙන් කියනවා නම් මම මහා බලා කෝරණ්ඩ කියන තෛලය තෙල මහා නාරායන කියන තෙල වාත විදුරාංග කියන මහා බලවත් තෙල ඊට අමතරව අපේ වට්ටෝරුවේ තියෙන පාරම්පරික වාත නිවාරණ තෛලය කියන පාරම්පරික තෙල සහ ඉන්දියාවෙන් ගෙන්නන කපුරු ඉන්දියාවේ මේ දෙරට භාවිතා කරන්නේ කපුරු විතරයි අපේ ලංකාවේ නැති නිසා කපුරුත් භාවිතා කරගෙන තමයි මේ ප්‍රධාන වශයෙන් මේ තෙල නිෂ්පාදනය කරන්නේ ඒ නිසා වගකීමෙන් කියනවා ඔබ රුපියල් 3500 4000 5000 10000ක් විතර වෙන ඉන්දියාවේ ගන්න මේක මම රුපියල් 900ක් වැනි මුදලකට තමයි අලෙවි කරන්නේ අනිත් එක වයිසුමා ආතරයිටිස් වලට ওই හන්දි රෝග වලට අවුරුදු ගණන් බෙහෙත් බොනවා අවසානයේ ඒ වගේම තමයි ස්නායුපත්තිය දුර්වල වෙන්නේ ඒ ඒ එච්චර කල් කිසිම විදිහකින් බෙහෙත් බොන එක අවශ්‍ය වෙන්නේ නැහැ බෙහෙත් නතර කරලා මේ තෙල් එක පාවිච්චි කරුවොත් ගුණ ලැබෙනවා මේ තෙල් එක පාවිච්චි කරොත් හරි විදිහට මේකේ තියෙන උපදේශ අනුව උණු වතුරෙන් හරි තවලා තවලා මේ තෙල් ගන්න ඕනේ අත තවල ඉවර වෙලා තෙල් ටිකක් ගෑව නම් ගාලා බඳින්න පුළුවන් නම් තව මේ කෙසෙල් කොලයක් තවලා තියලා ඉක්මනින් ප්‍රතිපල ගන්න පුළුවන් එසේ නොමැති නම් ඔබට මාව හමු වෙන්න සෙනසුරාදී දවස්වල පුළුවා හමු වෙලා තෙල් සාත්තුවක් අංශභාග රෝගීන්ටත් ප්‍රතිකාර කරන්න ඕන අංශභාගයේ මේ මිනිසුන්ට තියෙන සියලුම රෝගවලට ප්‍රතිකාර කරනවා විශේෂයෙන්ම මම දෙන උපදෙස් තමයි මේ නිකරුණේ කාලය ගත කරන්න එපා ඔය පැරසිටමෝල් වර්ග භාවිතා කරලා වකුගඩු දෙක විනාශ කර ගන්න එපා ධනිස් දෙක තවත් නැති කර ගන්න එපා යන්න බැරි තත්ත්වයට පත් කර ගන්න එපා මේ තෙල් දෙක වේදනා අසුවේ තෙල් එක පාවිච්චි කරලා උඩවත්තේ වේදනා සුවය තෙල් එක පාවිච්චි කරලා ඔබගේ ශරීරයේ සුවතාවයට ප්‍රමුණවා ගන්න. දැන් අවසාන වශයෙන් ඔබ සිද්ධ කරන්නේ ඔබේ પરම්පරාවටම ආවේනික ප්‍රතිකාර ක්‍රමයක්. ඔව්. ඔබේ මේ ඖෂධ සම්බන්ධයෙන් ඔබටම අනන්‍ය වෙච්ච මේ නිල වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධයෙන් මේ රටේ ලෝකේ මේ බලන් ඉන්න මිනිස්සුන්ට මොකද්ද කියන්න දෙන්නේ? මොකද බොහෝ දෙනෙක් අපේ දේශීය වෙදකම දැන් විශ්වාස කරනවා. ඒ අතර ඉන්නවා මේ ගැන ප්‍රශ්න කරන අය. අන්න ඒ අයට උත්තරයක් දෙන්න. ඔව්. ගොඩාක් අපහසුතා මැද තමයි බෙහෙත් වර්ග නිෂ්පාදනය කරන්නේ මහත්මයා. දේශීය නිෂ්පාදනයක් කරත් පිටරටින් එන ඩප්පියක බෝතලයක දාලා පෙට්ටියක් හදුවේ නැත්නම් ඒකත් වෙනද බොලේදී මේ වෙනද සැල් වලින් අයින් කරලා තියෙනවා. ඒ තත්ත්වෙටපත් වෙනවා. එහෙම කාල පරාසයක තමයි බෙහෙත් හදාන්නේ. බෙහෙත් වලට සාධාරණ මුදලක් තිබිය යුතුයි. රාහෙන් පහල තියෙන ගොඩක් මම ප්‍රීමියම් එක විතරයි 1500ක් වෙන්නේ. මේ බෙහෙත් වර්ග නිෂ්පාදනය කරලා ඔබතුමාලට ළඟට එවන්නේ ඔබ නිරෝගීව තබන්න. නැතුව රෝගීව කරන්නේ. ඒ නිසා මම උතුම් පරමාර්ථය. පරමාර්ථය. ඒ නිසායි කියන්නේ මේ අපි කැමරටාව ගැන මම ඉස්සෙල්ලා කිව්වා ඔබ නිරෝගීව ඉන්න නම් ආයුර්වේදයේ කරන්නේත් ඒක, හෙළවෙදකම කරන්නේත් ඒක, නිරෝගීව ඉන්න නම් ඔබ කළ යුතු ප්‍රධානම දේ තමයි ඔබගේ ඇවතුම් පැවතුම් රටාව දේශීය ක්‍රම වේද භාවිතා කරගෙන කරන්න ආහාර රටාව දේශීය සහල් වර්ග දේශීය අලබතල වර්ග භාවිතා කරලා එළවලු වර්ග භාවිතා කරලා සිදු කරන්න ඒවත් එක්කම වෙදකමත් දේශීය වෙදකම භාවිතා කරලා දේශීය වෙද මහත්තුරු වෙද නොවන්න හමු වෙලා ප්‍රතිකාර වලට යොමු වෙන්න නයා කෑවන් පොළඟ කෑවන් එක මිනිසෙක්ව මැරුණේ නැති රටක් එළ වේදකම තිබුණු රටක් ඒ වගේම දෙකට කැඩුණු අතපය සංදි කරලා හොඳ හදපු රටක් ඒ නිසා කිසි දෙයකට බය වෙන්න එපා බටහිර වේදකමෙන් ප්‍රතිකාර ගන්න කට්ටිය බටහිර වේදකමට යන්න නමුත් දේශීය වේදකමේ කිසියම් අතුරු ආබාධ නැහැ
මේ බෙහෙත් බිව්වයි කියලා මේ බෙහෙත් ගෑවයි කියලා වෙනත් රෝගයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා මට කියන්න තියෙන්නේ අපේ මේ කතාව අහන ඔබතුමාගේ channel එක හරහා මේ කතාව අහන සියලු දෙනාටම අපි තාමත් ප්‍රමාද නැහැ. අපේ හෙලයන් එදා රාවණා කාලේ ඉඳන් නැගී සිටි පුලස්ත්‍රි ඉසිවරයාගෙන පැවතගෙන වෙදගම මේක ආරක්ෂා කරගෙන ඔබලාගේ නිරෝගීකම නිරෝගී සැපත ළඟා කරගන්න කියන එක තමයි මට කියන්නේ.